ගංගාවේ වැඩිම මිලකර විකුණුණු සුරූපි ගණිකාවකගේ සත්‍ය ජීවිත කතාව පාදක කරගත් ගඟුබයි කාටියාවඩී චිත්‍රපටය ගැනයි අද මම මගේ YouTube channel එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් යන් කතාවට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සංජය ලීලා බන්සාලි. 2022 තමයි මේ චිත්‍රපටය රිලීස් වෙන්නේ. කතා නායිකාව ගඟුබයිට පණපවන්නේ ආලියා පායි. මුල්ම ජවනිකාව කාමාතිපුරයේ ගණිකා නිවාසයක ගැහණු දරුවෙක්ව කීප දෙනෙක් එකතු වෙලා වියරුවෙන් මේකප් දමන අවස්ථාවක්. මුදල් වලට විකුණන්න හදන මේ ගැහණු දරුවා වෙන යන දේ දැනගෙන බය වෙලා විලාප දෙනවා. දවස් ගානක් ගියත් ඒ දරුවගේ විලාපය අඩුුනේ නැති නිසා ගණිකා මඩමේ අය ඔවුන්ගේ නායිකාව රෂ්මි බායිට කියනවා අපි ගඟුබායිට එන්න කියමු කියලා. ඒ අදහසට අකමැති වුණත් රෂ්මි බායි ගඟුබායිට කතා කරනවා. මෙතනදී තමයි මේ චිත්‍රපටයේ කතානායිකාව ප්‍රවිෂ්ඨ වෙන්නේ. ගඟුබායි අවිත් ඒ ගැහණු ළමයට තමන්ගේ ජීවිත කතාව කියන්න ගන්නවා. ගංගුගේ කලින් නම ගංගා. ගංගා ජීවත් වුණේ කාතියාර්වල. පුංචි කාලේ ඉඳන් නිලියක් වෙන්න ආසාවෙන් හිටපු ගංගා ඇගේ පෙම්වතා රාම්නීන්ගේ බොරු රඟපෑම විශ්වාස කරලා ගෙදරට හොරෙන් කාමාතිපුරයට එනවා. රාම්නීගේ පුංචිගේ ගෙදරට යනවා කියලා හිතන් එන ගංගට කාමාතිපුරයේ මඩමකට ඇතුළු වෙද්දිම අමුත්තක් දැනෙනවා. රාම්නි ගංගව රුපියල් 1000කට ගණිකා මඩමේ අයිතිකාරය වුණු මැඩම් ශීලාට විකුණනවා. මැඩම් ශීලා ගංගව හිර කරනවා. දවස් දෙකක් කිසිම දෙයක් කන්න බොන්නවත් දෙන්නේ නැතුව. ඊළඟ දවසේ මැඩම් ශීලා වතුර එකක් දෙනවා ගංගට. ඒත් ගෙදර යන්න ඕනි කියලා මුරණ්ඩු වෙන ගංගව දැකලා තරහ ගිය මැඩම් ශීලා ගංගට කියනවා රාම්නි කුඹව රුපියල් 1000කට මට වික්කා කියලා. ටික දවසක් යද්දි ගංගා තේරුම් ගන්නවා තමන්ගේ ජීවිතේ මේක තමයි. ඉදිරියට මොනව වුණත් මං ජීවත් වෙන්නේ මෙතන කියලා. කරන්න කිසිම දෙයක් නැතිව ඉන්න ගංගා අනෙක් ගැහණු වගේම දවසේ ආදායම හොයන්න පාරට බහිනවා. එතන ඉන්න අනෙක් ගැහණු ගංගට සේවාදායකයෙක්ව ගෙන්න ගන්න ශිල්පක්‍රම කියලා දෙනවා. මෙහෙම ටික වේලාවක් යද්දී ගංගාගේ පළවෙනි සේවාදායකයා එනවා. ඔහුගේ නම ගෝවින්ද්. ගංගා ගැන පැහැදුණු ඔහු මැඩම් ශීලාට වැඩිපුර රුපියල් 20කුත් දීලා යනවා. ඒ රුපියල් 20 මැඩම් ශීලා ගංගට දෙන්න හදද්දී රුපියල් 20 ඉටිපන්දමකින් පුච්චන ගමන්ම ගංගා කියනවා. දැන් මගේ නම ගංගා නෙවෙයි. ඒ මහත්තයා මට දුන්න නමක්. ඒ ගංගු. ඒ වගේම කවදා හරි මම මේ කාමති පුරේම පාලනය කරනවා කියලා ඒ මිනිස්සයා කිව්වා. ඒක අහපු මැඩම් ශීලා එදා ඉඳන් ගංගු එක්ක හිටියා මනාපයකින් වගේම ඊර්ෂ්‍යාවකින්. දැන් ගංගුගේ හීන වෙලා තියෙන්නේ මේ කාමති පුරේම පාලනය කරන එක. මේ අතරතුරේදී තවත් එක් පුද්ගලයෙක් එනවා ගංගුව මිලදී ගන්න. ගංගුගේ මුදල දෙගුණයක් කියලා අහපු මේ මිනිස්සයා කලේ ගංගුට නැගිට ගන්නවත් බැරි වෙන විදිහට අමානුෂිකව පහර දුන්න එක. වේදනාවෙන් කෑ ගහන ගංගුගේ කටහඬ ඇහිලා මැඩම් ශීලා සහ අනිත් අය එතනට ඇවිත් ගංගුව බේරගෙන රෝහල්ගත කරනවා. දරුණු විදියට තුවාලලු ගංගු සාධාරණයක් බලාපොරොත්තුෙන් රහීම් ලාල් ගාවට යනවා. ඔහු ගාවට ගිහින් ඔහුට මේ ගැන කියනවා. රහීම් කියන්නේ හොරචාවාරම් කරන එයට ප්‍රසිද්ධ කෙනෙක්. තමන්ට සිදුවන අසාධාරණය ගැන කියපු ගංගුට පුළුවන් වෙනවා රහීම්ගෙන් උදව් ගන්න. අදේදා මංවාගේ සහෝදරයෙක් කියලා හිතන්න කියපු රහීම් ගංගුගේ මඩමට මුර කරන්න බිලාල් කියලා මිනිස්සෙක් යවනවා. තවත් දවසක අර පහර දුන් මිනිස්සයා නැවත වාරයක් ගංගුව හොයාගෙන මඩමට එනවා. මැඩම් ශීලා ඇවිත් ඒ පණිවිඩය කියද්දී අනිත් ගැහණු විරුද්ධ වෙනවා ගංගුව යවන්න එපා කියලා. නමුත් ගංගු කැමති වෙලා ආපහු යනවා ඒ මිනිස්සයා ගාවට. ගංගුගේ යාළුවෝ ඒ ගැන බිලාල්ට කියනවා. බිලාල් ගිහින් රහීම්ව එක්කන් එනවා. එතනට එන රහීම් කියනවා ඒ මිනිස්සයව කාමරේ දොර කඩලා එක්කන් එන්න කියලා. මුළු කාමාතිපුරයම බලන් ඉඳි ඒ මිනිස්සයව රහීම් බයි ඉවරයක් කළා දානවා. මේක දකින ශීලා හොඳටම බය වෙනවා. එදා ඉඳන් ගංගු තමන්ට ඕන විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේ කාලෙම අසිරිපෙන් හිටපු මැඩම් ශීලා මැරෙනවා. ශීලාගෙන් පස්සේ ගංගුට පාලනය අයිති වෙනවා. දවසක් ගංගුට කම්ලි ඇතුළු පිරිස සුදු සාරියක් ගෙනත් දීලා කියනවා අපේ බාරකාරයා වෙලා අපි ආරක්ෂා කරන්න කියලා. ඒක සතුටින් බාරගත්ත ගංගු එදා ඉඳන් ඔවුන් වෙනුවෙන් කැප වෙනවා. දැන් ගංගු නිකම්ම නිකං ගංගු නෙවෙයි ගංගුබයි. මේ විදිහට ගංගා ගංගුබයි වුණ විදිය අර ගැහණු දරුවට කියලා දෙනවා. ඒත් ඒ ගැහණු ළමයා තවත් අඬනවා ගෙදර යන්න දෙන්න කියලා. ඊට පස්සේ ගංගුබයි ඒ ගැහණු දරුවට පාට දෙකකින් ටොපි දෙකක් දෙනවා. ඒ ටොපි දෙකෙන් එක ටොපියක් පෙන්වලා කියනවා මේක ගත්තොත් මෙහෙ දිගටම ඉන්න පුළුවන්. නැත්නම් අනෙක් ටොපි අරගෙන මේකේ තියෙන වස කාල මැරෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ ගැහණු දරුව තෝරන්නේ වස තියෙන ටොපිය. ඒක දැකපු ගංගුට ඒ ළමයා ගැන දුක හිතෙනවා. ඊට පස්සේ මේ ගෑනු දරුවව ගංගු අරන්ගෙනවා ගෙදර යවන්න රශ්මි බායිගේ අකමැත්තත් එක්කම.
දවසක් ගංගුගේ ඇඳුම් මහන මිනිස්සයා ගංගු ගාවට එනවා තවත් එක් තරුණෙක් එක්ක මං වයසයි ඇස් පේන්නෙත් නෑ ඒක නිසා මගේ වැඩ ටික ඉස්සරහට බලාගන්නේ මෙන්න මෙයා කියලා ඒ තරුණයව පෙන්නනවා එදා ගංගුගේ ඇඳුම් වල මිනිගන්නේ තරුණයා එදා ඉදන් දෙන්න හොරෙන් මාදරේ කරන්න පටන් ගන්නවා ඒ අතරතුර කමතිපුරේ සභාපතිව තෝරන ඡන්දයත් එනවා මේ ඡන්දෙට ගංගුත් සූදානම් වෙනවා මේ වෙනකොට කමතිපුරේ සභාපති වෙලා ඉන්නේ රාසියා බයි මෑය නපුරු සංක්‍රාන්තික කාන්තාවක් රාසියා බයිව පරදලා කාමාතිපුරේ සභාපති වෙන්න ගංගුට අවශ්‍ය වුණා. ඒකට ගංගු උදව්illුවේ රහීම්ගෙන්. උදව් කරන්න කැමති වුණා විතරක් නෙවෙයි රහීම් ගංගුට වාහනයක් උත් තෑගි කළා. රාසියා ගංගුව හම්බ වෙන්න ඕනි කියලා කිව්වත් එය ගංගු ප්‍රතික්ෂේප කළා. දවසක් ගංගු හෝටලයක ඉදදී රාසියා එනවා ගංගුව හම්බෙන්න. එතනදී රාසියා බයි බුළු කාමාතිපුරේම අයිති මට කියලා ගංගුට අභියෝග කරනවා. එවගේම හෙට තියෙන තමන්ගේ රැස්වීමට එන්න කියලා ගංගුට රාසියා බයි කියන්නේ තමන්ගේ බලය ගංගුට පෙන්වන්න හොඳ අවස්ථාවක් නිසා. රාසියාගේ රැස්වීම දවසේ ගංගුමුළු කාමාතිපුරේටම ෆිල්ම් එකක් පෙන්නනවා. එදාම තිබුණු රාසියාගේ රැස්වීමට කවුරුත්ම නැති වෙනවා. මේකට තරහ ගිහින් ඉන්න රාසියා බයිව ගංගු බයි ඒ වෙලාවෙම හම්බ වෙන්න යනවා. රාසියා එතකොට ගංගුට කියනවා රාසියාව පරදන එකයි කාමාතිපුරේට මගුල් පෙරහැරක් එන එකයි හීනයක්ම විතරයි කියලා. ඊළඟට පෙන්වන්නේ ගංගු කම්ලි එක්ක කතා කර කර ඉන්න දර්ශනයක්. ගංගු කියනවා මම ඡන්දෙ දින්නොත් රත්තරන් දතක් දානවා කියලා. මේ අතරතුර ගංගු දකින්නවා කූඩුවක නිදියගෙන ඉන්න ගංගුගේ මඩමේ කුසුම්ගේ දුව රෝෂණීව. ඒ ගැහණු ළමයාව කූඩුවක හිර කරලා තියෙන්නේ මඩමට එන පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්න. ගංගු කුසුම්ට කියනවා අපි රෝෂණීට විවාහයක් කරලා දෙමු කියලා. ඊට පස්සේ ගංගු ඇඳුම් මහන්නාගේ ගෙදර යනවා. රෝෂණීවත් එක් කරගෙන. මෙතනදී ගංගු රෝෂණීව අර තරුණයාට යෝජනා කරනවා. ඒ වගේම රෝෂණීගේ දෑවැද්ද වෙනුවෙන් රත්තරන් සහ ගොඩක් වටින දේවල් දෙන්න පුරොන්දු වෙනවා. ඒත් ඒ යෝජනාවට තරුණයා අකමැති වෙනවා. නමුත් තරුණයාගේ අම්මා රත්තරන් වලට ලෝභ වෙලා ඒ යෝජනාව පිළිගන්නවා. අවසානයේ කාමාතිපුරයට මගුල් පෙරහැරක් ගේන්න ගංගුට පුළුවන් වෙනවා. ඊට පස්සේ කාමාතිපුරයේ සභාපති තෝරන තරගිනුත් ගංගු දිනනවා. කියපු විදිහටම ඇය රත්තරන් දතකුත් දානවා. දවසක් රහීම් තවත් මිනිස්සු දෙන්නෙක් එක්ක ගංගුව හම්බ වෙන්න එනවා. ඒ දෙන්නා වෙත්ින්නේ කාමාතිපුරයේ තියෙන ඉස්කෝලෙන් පෙත්සමක් අරන්. රහීම් ගංගුට කියනවා රජේනුත් මේ වගේ පෙත්සම් වෙයි. ඒක නිසා පරිස්සම් වෙන්න කියලා. මේ කාලයේදීම ගංගුට සහ කාමාතිපුරයට එරෙහිව විවිධ උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒ කිසිම දෙයකට නැවතුනේ නැති ගංගු මඩමේ ළමයිනුත් තරම් පාසලේ විදුහල්පතිවරයා හම්බ වෙන්න එනවා. එතනදී ගංගුට ඩේසි කියලා මාධ්‍යවේදියෙකුත් හම්බ වෙනවා. ගංගු ප්‍රින්සිපල්ට කියනවා මේ ළමයින්ව පාසලට ඇතුල් කරගන්න කියලා. ප්‍රින්සිපල් ඒ ප්‍රතික්ෂේප කළත් ගංගු බලෙන්ම දරුවංග පාසලට ඇතුළු කරනවා. එතෙන්දි ගංගු මාධ්‍යවේදියාට ආරාධනා කරනවා මඩමට ඇවිත් යන්න එන්න කියලා. ගංගු ගැන පැහැදුණුවේ මාධ්‍යවේදියා ගංගුව හම්බ වෙන්නනවා. ඔහු එන්නේ ගංගු ගැන සංගරාවකට ලිපියක් ලියන්න. මේ වෙලාවේ ඉස්කෝලේට ගියපු ළමයි කීප දෙනා ආපහු ගංගුව හොයාගෙන එනවා ටීචර් අපි වෙලෙව්වා කියලා. මේකට තරහ ගියපු ගංගු කියන මාධ්‍යවේදියාට දැන් අපේ ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා. පස්සේ දවසක මේ මාධ්‍යවේදියා විත් ඒ සංගරාව පෙන්නනවා. ඒත් එක්කම මාධ්‍යවේදියා කියනවා ඔයා දැන් ප්‍රසිද්ධයි. කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කරන රැස්වීමට ඔයත් එන්න කියලා. එතනදී මේ දරුවන්ගේ අධ්‍යාපනික අයිතිවාසිකම් ගැන කතා කරන්න ඔයාට පුළුවන්. එහෙම කියලා මාධ්‍යවේදියාම ලියපු සටහනකුත් ඇයට දෙනවා. හිතේ තිගැස්මක් එක්ක ගංගුවේ රැළියට යනවා. ගංගු කොලේ බලාගෙන කතාව කරන්න යන ගිහින් ඒක නවත්තලා තමන්ගේ විදියට ඉතන කතා කරන්න පටන් ගන්නවා. මේ සමාජ ගණිකාවන් කොන් කරන්නේ ඇයි කියලා එයා අහනවා. ගණිකාවන්ගේ දරුවන්ටත් අධ්‍යාපන අයිතිවාසිකම් තියෙන බව ඔවුන්ට පෙන්වලා දෙනවා. ගංගු එතන හැමෝගෙන් ප්‍රශංසාවට ලක් වෙනවා. මුළු රටේම ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ අතරතුර මාධ්‍යවේදියා මන්ත්‍රී කෙනෙක් එක්ක ගංගුව මුණ ගැහෙන්න එනවා. ඒ මන්ත්‍රීවරයා ගංගුගෙන් ඉල්ලනවා තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට උපකාරයක් කරන්න කියලා. ඒකට ගංගු උත්තර දෙන්නේ මං උදව් කරන්නම්. හැබැයි කාමාතිපුරේ අයින් කරන්න යන පෙත්සමෙන් බේරලා දෙන්න කියලා. ඒ වැඩේට මන්ත්‍රී ගංගුට මහා ඇමතිව මුණ ගැස්වන්න අවස්ථාවක් හදලා දෙනවා. ඊට පස්සේ ගංගු දිල්ලියට යනවා මහා ඇමතිව මුණ ගැහෙන්න. ඇය මහා ඇමතිව මුණ ගැහිලා ඉල්ලීම් දෙකක් කරනවා. එකක් කාමාතිපුරේ බේරා ගන්න. අනිත් එක ගණිකා වෘත්තිය නීතිගත කරන්න. එතකොට මහා ඇමතිතුමා කියනවා මට කාමාතිපුරය නම් බේරලා දෙන්න පුළුවන්. ඒත් ඔයාගේ අනිත් ඉල්ලීම ගැන මම සලකලා බලන්නම් කියලා. බලාපොරොත්තු පිරුණු දෑසින් එතනින් ගංගු පිට වෙනවා. අවසන් දර්ශනයේදී පෙන්වන්නේ මුළු කාමාතිපුරයම ගංගුට ආචාර කරනවා. ගණිකාවන් වෙනුවෙන් පෙනී හිටපු වීර කාන්තාවක් විදිහට ඇයට උන් ආදරය කරනවා. ඒ විදිහට ගංගුගේ කතාව ගලාගෙන ගිහින් කතාව අවසන් වෙන්නේ ප්‍රේක්ෂකයාට හිතන දේවල් ගොඩක් ඉතුරු කරලා.
ඔබේ දැස දැකගත්තෙමි සඳය කල කරඳුනි දින 10ක් අතගත්තද සැමියකු නැති ලඳුනි නෑයක් නෑකම නොකියන වීදි සරණ ලඳුනි කාමාතිපුරය ඔවුන්ගේ දේශයයි ඔවුන්ගේ ජීවිත උකසටගත් ඔවුන්ට ආදරය කරන දේශයයි මේ පේලි තුන ඇතුලේ ගංගුබායි හරි ලස්සනට ඔබව අතරමං කරන්නේ කාමාතිපුරයේ ගැහෙනුන් අතරින් ඔබත් එක් ගැහණියක් වුණා නම් ඔබට දැනෙන හැඟීම ඔබටම තේරුම් කරවමි එහෙනම් අදට ගිහින් එන්න Thank you.